कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो රුව සරණයි හද බක්පුන් පොහොයේ දවසේ පටිනා පොහොයේ දවසක් සම්මා සම්බුදුපියාණන් වහන්ස දෙවනවරට ලංකාවට වැඩම කරපු පොහොේ දවස නාගදීපේ නාගයන් දමනය කරපු පුොහොේ දවස. ඒ වගේම මහබූ සතාණන් වහන්සේ සතර පිරිණිමිත්ති දැකලා මුලිම් පෙරණිමිත දැක දවස සතර පිරිණිමිති දකිින් ආරම්භච්ච දවස යනාතිවසින් ගත්තහම මහා වටිනා ශාසනික ඉතිහාසයක් හිමි පොහොය දවසක් මේ පුන් පොහොය දවස එතකට මේ පුන් පොහේ දවස උදෑසන කාලයේදී අස්ථාංග උපෝසත සීලයේ සමාදන් වෙලා මෙසියලු පංගතුන් ශ්‍රී සද්ධර්මයට මනාකොට කන්දේනවාකය නධදිස්ානය යුක්තව තැන්පත් වුණක්. දැනුත්තේ සංවර භාවෙන් යුක්තව මේ බාසමින් පසුවෙන්. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමි වැඩවසන කාලේ සැවැත්නුවර හෙටපු මිනිස්සු ටිකකුත් අපි අද සර්වරාත්්‍රික බණක්ක හමුගේල සූදානන් වුණ. සර්වරාත්්‍රික බණකය ගැන්නේ දැන් අද සර්වරාත්්‍රික පිරිත් නිතියන්නේ එලිවෙන නිදි වරවර නිදි කිරකිරහන පිරිත්. එදා ඒ කාලේ සර්වරාත්්‍රික බණ තිබිලතියෙෙන් ඔබම තීරණය කළන් කරන්න එලිවෙනකම් පිරිත් කියන්නේ එකද හොඳ බන කියන එකද හොඳ කියලා. මොකද එලිවෙනකම් පිරිත්කි වෝත් නිදාගන්න පුළුවන් හොඳට නිදි කීර කියර. එලිවෙනකම් බණකිවෝොත් නිදි කීරකිර හරි බණපදයක් තමයි ඇහෙන්නේ. පිරිත්තහං ඉන්නකොට මුකුත් තේරෙන්නේ නෑ පිරිත් හොඳ නෑ කියල නිමමේ කියන්න. පිරිත් කියන්න ඇැ පැත්ත මාරු වෙලා තියනෙ දැගේඒකයි වෙලාති. ීට කාලෙක ස්සල සම්මා සම්බුදුපාණන් වහන්සේ කාලිද්‍රනන් සරෝරාත්‍රක බණයි තිබුණ ලංකාවේ අටකතායි ඉතිහාසෙ සඳහන් විනොේ ගැන. ලංකාවේ දයෙනවා ඉතිහාසයක් මේ ශාසනික වසයෙන් අටකටාව සඳහන් වෙච්ච. අන්නේ අටටකතාව සඳහන් වෙනවා ලංකාව පෙර එලිවෙනකම් මිනිස්සු බණැසූ බව අද එලිවෙනකම් ජෝගි නටන්නේ. එලිවෙනකම් බණහපු මිනිස්සුීට පු කාලේ මේරට දිව්‍ය රාජ්‍යකට වඩා ශ්‍රෂ්ටයි. අහසින් වඩින මහරහතන් වහන්සේලා සදගුණවත් මහා උතුම් මනුස්්‍යයෝ ආත්මාර්ථකාමය ඉවතුලූ ස්වාර්ථයයි පරාර්ථයයි සැලකෝ උතුම් බුද්ධි සම්පන්න මනුස්්‍යයෝ ස්‍රද්ධාවන්ත සීලවන්තය වෝ ගුණුවන්තයෝ පිරිච්ච රටක්මේ. අද නං එලිවෙනකංතියා පැයක් දෙකක් බණහන්ඩ පුදුම මාරුුවත්තියෙන්නේ. බණ අවශ්‍යම නෑ ජීවිතවලට ධර්මයඕනම නෑ ධර්මී වූමනාවෙන්න්නේ කවර්තාහරි දවස කොයි වෙලාවට දන්නවද. මොනහරි විපත්තියක් සිද්ධුවෙන් ඕන තන්ඟ ජීවිතේ. විපත්තියක් ව ඕනෙකු ගෙදර කෙනෙක් මැරෙන් ඕන. එහ ඇට මොනවාහරි විනාසයක් වෙච දවසට ඒ ධර්මි ූමනාවට නෙවෙයි. අ මිය පරලෝගයායට පින් දෙෙන්ඩ විතරයි. එච්චරයි. තමන්ට ධර්මය ප්‍රයෝජනයක් නෑ බලාගෙනන්නේ කවද වෙනදන්නවද තමන් මැරුණට පසේ ගෙදරමිනි සුහද්ද වසේ බන කියනකක්. එදාට බන හන්ඩනි මල පෙරිතෙක් වෙලා ගොඩක් අ එහෙම තමයි. ජීවිතයේ ධර්මය එපා කියලා ජීවත්වෙන්. අනි තොක්කම ඕන ධර්මය නං එපා. තියෙන පදුක්්ටකම දුෂ්ටකම පවකාරකම කාලකණ්ඩිකම ඇතුලාන්ටේ තිය අපිරිසුදුකම කොච්චරද කියලා කියන්න බ. නිසා ඇතු ආන්තේ දු්ධාන්තයි කුණු කුහක ජඩය ගති ඔක්කම් පිල්ලතියන්නේ. එනිසාමකද වෙන්න හැම මහෝදකමසාහනිින්මයි ජීවත්තෙන්. අසාහනිින්මයි ජීවත්තෙන්. පෙලීමෙන්මයි ජීවත්යේ මොන්නම වෙලාකත් සාහනයක් නෑ හිතට ඇයිඒ ඇතුළලාන්තේ කුණු කුණු ගොඩක්කා විහිියොත් ගඩ ගහනවනි හැම තිස්සේ ගඩ දැහිනවා කුණු ගඩක්ගා ඉන්නකොට තමන්ගේම කුණු හිතේ ගඩ තමන්ට දැයිනවා මෙ අකුසලේ දෙන පාපේතින. අන්ද බාලයට. ඉතින් එදා එහෙම නිවෙයි එදා බොහොම සග්ගුණුවත් මනුස්සය හිටිය ශ්‍රී සද්ධර්මයට හදවතිින්ම ගරු කලා මේ අමා ධර්මය මුණග හිච්ච මේ පුදුම සහගත මනුස භවය ගැන උපරිමු වසයෙන් සතුටට පත් වෙලා හිටිය මනුසියු. ඒ මනුස්සයේ ධර්මෙන් උපරිම පලප්‍රරෝජන එලා ගත්තා. ඒ කාලෙ ලංකාවේ, සෑම පන්සලකම මාර්ගඵලලාබි විශේෂයම මහරහතන් වහන්ේ නමක් ඇතුළ උත්තමය වැඩ ඉන්නවා හිඳල තියනවා. ඒවගේ මේ කාලේ හැම ගෙදරකම අධුම තරමය සූහම් පලලා බියක්ත් ඉඳලා තියෙන්.ඒෑන්න්නේ පුදුම රටක් මේ රට මෙ මේ බුරු කතාහෙම ඩිමේ අ්ටකතාාව කියලා ගැන රහතන් වහන්සේලා ඇතුළු ආය උත්තමයෝ ලියපු පෘති විශේෂයෙන් මුල්කාලන්න ට්ටකතා ගයන්න. එතකට ඒ උතුම්ම පෘතිවල අසත්තලිය නෑ උත්තුමිමෝ ඇත්තක්මයි ලිව්වේ. එදොට පංගදින කොහොමාර එහෙම සුන්දර යුගයක් මේ රට තිබුණා සර්වරාත්‍රික බණහන මිනිස්සු ඉන්න රටක්. අදනං එහෙම නෑ ඇද ටිකක් එහෙම හිතලිවරලා එම බණක් කිව්වොත් එහෙ හොයන්නෙම ඇදකුද එක්කෝ බණ දිග වැඩී කියයි එකකු ඩේට කැපෙනවා කියයි. එච්චරලා හඟන්න බෑ කොන්ද ප්‍රදනව අත්තන මෙතන දෙ අරෑ මේක බෑ අරක නිසා බෑ මේක නිසා බෑ යනදිවසින් රටේ නැති කතා කියලා ඒ තමන්ට ලැබිච්ච මහාර් ගවස්ථාව සද්ධරම සද්ධම්ම පරමු දුල්ලපු පරමු දුල්ලබ සද්ධර්මය ජීවිතෙන් ඇත් කළ දානවා. අ්‍රඥානකමට. අද එලිවෙනකං ජෝගිනාටහන්න පුළුවන් පාතිදාන්න පුළුවන් බණයි යහන්ඩ බැරි. කතන් එ දෙග බණික් හන්ඩ බැරි හැබැ එලවෙනම් කකුල් කෙඩෙස්තු හෙනකම්ම ඕඩන් නටන්න පුළුවත් රිෙද්දත් ගරවගන්න කිසිම කැටලුවක් නැතුර. අ ඒක එපුදු මේ කියන්නේ. ඉතිං එහෙම එලිවෙනකම් පාතිවර නට එහම නැත්තාං ජෝගි නට මනුස්්‍යයම කියන්න පුුවන් අපිටඇවිල්ලිවර වෙලා ඔච්චරලා දි දිග බනහ්ඩ බෑ කියලා ඕහම ෙවෙේ ඉතින් සහම්පති ්‍රක්්මය ල්ල කිව්ත්. ර්මේ දේශනා කරන්නේ බදුරජාන් වහන්සේගේ වූමනාවට අනුකූලවන්නේ. ලෝකසත්‍යයාගේ ඌමනාවට අනුකූලෝ නවි.ඒයිසා පෙන්වතුනි දීර්ග බණහන්න පුරුදුවෙන්න මොකද දීර්ග බණහනවා ගෑන ඔබ දන්න ඇැතිවුණට අනන්ත ප්‍රමාන පුුණ්‍ය ශක්තියක් වැඩිනවා මොකද බණ අහනි වෙලාවට මඟුපෙන් ප්‍රශ්නයක් අහන්නම් උත්තරේ දන්න අයක් ඉන්නවා නැති ඇත් ඉන්නවා බනහන වෙලාට වැඩින්න. සිීත මොකක්ද බන්න අහන ගොට වැඩින කුසල සිත මොකක්ද. අඩහහිය උත්තරයක් දෙන පුළුවන් මොන සිතත් දේකද. තාමාවචර සිතත්්ද රූපාචර සිතත් අරූපාචර සිතත්ද අරූපාචර කුස සිතක් නේ? රූපාෝචරය අරුපාචරයකගෙන් කුසල්සිත් දෙකම් වැඩනු ප්‍රධාන වසෙන් බනා හගනිින්න්න මහොතු තුළල රූපාජර් කුසල ජිත්තේ වැඩෙනවා. අහපු ධර්මය නුවනින් මිහි කරද්දී අරූපාජර කුසලජිතයක්ත් වැඩන අවසානයේ චිත්ත දෙකග න තියෙන චන්දරාගෙන් ඉදහසෙන් ඕෝන. ඉනිම ගත්හරරි වෝ ලුට නැක්ගට පස්සේ අතරමග නීමට පයිින් ඇැවෝත්තේම බිමතමයි පචිටවෙන්නේ. ඒ නිසා එක් පර මරග නසන් පැසිියල රාගෙන එක් පරණසෙන්නෑ මුලිම කාමරාගගේ පසුව රූපරාගගේ පසුව අරුපරාගයයි. අන්තිමට භවරාගයි නැසින්නේ. හොඳයි. එතකොට මේ බණහගෙන ඉන්නකොට රූපාචරුපාචර කුස සිත්‍යයන්නේ අත්ති මහත් වූ මහක්ගත මහා බලසම්පන්න කුසල සිත්තේක්. එනම් බණහාග ඉන්නකට මනුෂ්‍යෝ දන්නේ නෑ මිනිස්සු කියනවා පින්කරගන්න වෙලාවක් නෑ පින්කරගන්න සල්ලි නෑ අරකනෑ මේක නෑ ොකුත් නවෙේ නැත්ත තිෙන්නේ ැත මුොලේ අනි ොක්කම ටික තියවා ොළේ නැත්තේ. පින්කරනවනම් මෙන්න පින අහන්ඩ බණ. ඇත්ති වෙනකම්ම වැඩෙනු අපින මදි නොකියන්ඩම් වැඩෙන අපින. ජීවිතයේ මොුණෝහරි කරදර ප්‍රශ්න බාධක දුක්කම්කාටුළු ඇත්නං ඒ සියදලටම හේතුවෙන්නේ බොහෝ විට කර්මය සහඒ පුද්ගලයක් ඇවිද්‍යාසත් රෘෂ්ණ කියන හේතු පුරාණ කර්මයත් වර්තමා නවිද්‍යාවත් ෘෂ්ණාවත් නිසා තමයි සත්‍යය දුක්කිලීමි. එතකොට මෙන්න මේ දුක්කිදිරකොට ජීවිතය ප්‍රශ්න කරදර බාධක කම් කටලෝ අගහිගතා ලෙඩරෝග මෙවා බහුල වසයෙන් වැඩෙනවන්නන් ජීවිතේ කෙනෙක් දකිින්ඩෝන මොකක්ද. තමන්ගේ ජීවිතේ පුුණ්නි ශක්තිය හීන වෙලා ඒකයි මෙම වෙන්න කියලා. ඒනන්ගේවහාම පුුණි ශක්තිය වාර්ධනය කරගණ්ඩ ඕන පුුණන්න ශක්තිවාර්ධනයකරගණ්ඩ මේ විශ්වය ඇති ඉහළම ක්‍රමේදය ශ්‍රී සද්ධර්මයශපනය කිරීමයි. බනහන්. එතකොට ජීවිත සියලු ප්‍රශස විසදරවස් ජීවිතේග වහ මෙලෝ ජීතයතරන්නවෙයි මෙලොව පරලව සියලු දුක් අවසංගයන්න. සදාාතනික සැපතට පත්යෙනවා. එනිසා ශ්‍රී සද්ධරමයට කන්දයන්න අප්‍රමාණව පින වැඩිනවා. අප්‍රමාණ පිනක් වැටන්නේ බනහන කොට මනිසු දන්න ඇතිවුණාට. ඒ උතුම් ව අවස්ථාව මග හැරව ගන්නේ බොහෝ අඥා ජනයක් ොච්චට පැදිලි කල දුන්න. ඒ අවස්වා මගහැග වසානයේ හඬන හුල්ලන හලියන සත්වයක් කෙළම මේ සංසාරය නිරවලත් ඇටිල් අනන්ද කාලයක් දුක් පඳනවා. එදාට පහිටවෙඩ ඒ දුකහන්ඩ කිසිවෙක් නෑ ඒසා පංගතුනි ඥානවන්තයෝ ධර්මයත්තරරි නෑ මැරුවත් අඥානෝ ජීවත් එද්දිම ධර්මය අත්හැරල දානවා අඥඥානයට ධර්මෙන් ඇති වැඩක් නෑ එනිසා මේ ලෝකයේ ධර්මයට කන්දෙන් ඥානුවන්තිය විතරයි අඥානයෝ සින්දුවලට ඒව නැත්තං අනුන්ග කුණු කතාවලට පුුණවා හරි හිස් වචනවලට සද්ධවට කම් දෙනවා. ඒකම් දෙකෙන් ගන්නේී වගේ ප්‍රයෝජනය. එතකොට එදා ලංකාවේ මනුසියෝ ඉල්වනකම් බනැහවා නැවතේ සම්ප්‍රදාය ඇතිවේ යනාගතේ එදාට මේ රට සුපිත මුදදර ටක්වේ ඒව නැතුව රටේ පාලකය වෙනස් කල් හරි දේස පාලක්‍රමේද වෙනස් කෙල්ල හරි සඇප ලබනවා කියල හිතනවානන්ගේ අඥාණයෝ ඒ අඥාණයන්ට කියන්න තියන්නේ අන්නර තියව සිංහලේම කියමනක් හොඳට ඔළුවේ හැක්කුමට කොට්ටවාරු කලා වගේ වැඩක් කියලා ඔළුව එක් වු එහෙම තිනෝ කොට්ටමාරු කලා බලගින් නොළුව එකක්ු හොඳුවනක් ඔන්න ඔහොම අඥාන ජනෝටිකක් ඉන්න බෞතරයක් වසේ දැ මෙහමකුහම මරාගෙන ක්ඩි හිතයි කෙනෙක්ට එකට කමවන්නේයිති. කෑවහමමාරි සත්‍යබූ දෙැබෙනුවන ටත් අවස්ථාව තියෙනවා කවහරි දවසක එතකොට පින්ගතුනී එදා ජේතනාරාමි සම්වා සම්බුදුස වැඩවාසය කරපු දවසේ එදා සැවැත්තුවර හිටපු පිනිස්සුත් මේ විදිහයට පීරටයක් ගත්ත අපි එලි වෙන කම්බාන හාමුපියල එලි වෙන කම්බානම දේශනාවක් පැත්තුවවා බික්ෂුන් හස මක් කයිලා ධර්මය දේශනා කළ ලාක්්‍යයනකොට පටන් ගන්නකොටනම් මහා පුුදු මාකාර ප්‍රබෝධයක්තිබුණා බෙර ගහලා මුතුකුඩයාටින් වඩම්මල පාාවඩ දාලා සාදු කියලා බුදු මාකාර ප්‍රබෝධයකින් පටන් ගත්තා ටික වෙලා වක්්‍යයනකොට ටික 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 එහ මෙහෙන් නිකං ඇස්ප වඩ ගත්තා ඊට පස්සි නිකං ඔළුව කැරකෙන්ඩ වගේ ගත්තා ඇස්නි ලංකාර වන්නඩ ගත්තා නිකම් පේනෝ නොපිණනවා වගේ වන්නඩ ගත්. ඇහෙනව ොහෙෙනෝවගේ වන්නඩ ගත්තා ඉටවල් සමහරු එතනම් බුදිය ගත්ත සමහරුට කාම හැකී පහලු නඳුර දකිනවත් එක්කම ඊට පස ෙවල් දරවල්ලට ඇදුන තව තව සමහරු හසි්පු හොයාගෙන ගිය අන්තිවට හාමුතුරු ඉදිරක් ඉතුරුන් අද වගේ එදත් එහෙවූනම් හෝමහාරී ඔඩු හොමයි බනහෙව්වේ මුළු සවැත්තූර මට පෙර ගැව්වා ර සරව රාත්‍රික ධර්මතදේශනාව එන්ද බන අහන් තිවන්දකින්නගෙ ලන්තිමට හාමුදුරු විතුරුණා මිනිස්සු ටික ගෙවල්වලට ගිය. මේ ප්‍රයෞත්්තිය සම්මා සම්බුදුපාණන් වහන්සේෙනකම් පැතිරගිය. මිනිසුන්ගේ කටින් කටගෙහි අවසානි සම්මා සම්බුදුපියාණන් වහන්සේට වෙනකම්ම මේ ප්‍රවෘත්තිය සැලවූරා. අසිරිමත්ව බුදුපාන් වහසේට මේ ප්‍රෞෘතිය සැල කළ හම භික්ෂුන් වහන්සේලා. උන්නසේ දේශනා කලාමේ මහා වටිනා ගාතා දෙක අප්පකාතේ මනුස්සේසු ඒජනාපාර ගාමිනෝ අතහායන් ඉදරා පජා තීර මෙවානු දාවතිී ඒෙච්චකෝ සම්ම දක්කායේ ධම්මේ ධම්මානු වත්ති නෝ තේජනාපාරම මෙස් සන්තිී මච්චු දෙහිය සුදුත්තරංගය එක තේරු මීටි සෙල්ලත් මේ ගාථාව බොහෝවාරයක් පන් කියලා තියෙනවා අපකාතයේ මනුස්සේසු ඒජනා පාරගාමිනෝ ොහෝම මල්පයක් වූ මනුෂ්‍ය විතරයි එතරට යන්නේ එතර කිව්ව මේ භයානක සංසාර දුක්කස්කන්දයෙන් එතරට යන්නේ මේ භයානක දුක් සයුරෙන් එතරට යන්න බොහෝම සු දෙෙනයි. අපකාතයේ මනුස්සේ සු යේජනා පාරගාමිනවා අත හායන් ඉතරා පජා ඉතිරරි ඇති බහුතරය. අති විශාල ප්‍රමාණයක් ඉතුරුව වන බොහම සුළු දෙනෙක්ට එතරටය. ඉතිරියාද භහුතරය තීරමේවානු ධාවති ආපහු මෙතරට මයිෙන් මෙතරකව මේ සංසාරට මයිෙන් එතරට යන්න ඒචකෝ සම්ම දක්කායේ දක්කාදේ ඒචකෝ සම්ම දක්කාටයේ ධම්මානු වත්ති නෝ ධම්මානු වත්ති නෝ තේජනාපාරමස් සන්ති මච්චු දෙේය සුදුත්තරම්. ඒචකෝ සම්ම දක්කාදේ යමෙක් මේ සම්මයනෘෂ්ටියයට පැමිනිාද සත්‍ය දැක්කා අද. ඒ චකෝ සම්බ දක්කාතයේ හම්මේ ධම්මානුවත්තිනො යා ධර්මයට අනුකූලෝ ජීවත්වෙෙන්න්න පටන්ගන්නවා. ධර්මයට අනුකූලෝ පවතිනවා. ඒජනාපාර මෙස්සන්ති මච්චු දෙය සුදුත්තරන් අන්නේ උතුම් වූ ජනයා. මේ මාරයටයිති භූමිය, මාරයටයිති භූමිය මේ පංචස්කන්ද භූමිය ඉක්පවනවා. මෙ පංචු උපාදනස්කන්ද භූමිය ක්පවනවා ඉක් පවලා සදාාතනික අසංකතයට. පැමිණෙනවා. මාරයාගේ භූමිය එක්පවනවා සංකතය එක් පවනවා අසංකතයට පත්වෙනවා. සංකතය තමයි මාරයාගේ භූමිය. මාරයාගේ භූමිය කිවේ මරණයේ භූමිය. ඔබ දන්නවාද අපි සියලුමදයාන්න මේ මරණයේ භූමියයේ. දැ අපි හිට මේ සෝනක් ොඩ හිතගෙන ඉන්න කියලා කැමතිදින්ද. දැන් ඔබ කැමතිදගෙහෙල්ලා ධර්ම අවබෝධය තියෙන ධම්මක වන්නට නම්. ්‍රශ් හොඳ උත්තර ඇති ූ කැති කියලා මොකද භික්‍ෂු සල්ල පවා සුඥාර හොයාගෙන හිල්ලා සොහොන් බිම්මල බනභාවනාවදී එදෙනවා නොව සාමාන්‍ය ජනයෙක් මේ ලෝකයේ පෘතක් ජනය කියමුකු මෙ කාම ආස්වා හැපයි සැපයි කියලා කාම ආස්වාදය පස්සේ ලහන්ඳන පෘතක් ජනය ගැන් අහනු අපි සොහනක හිටගෙන ඉන්න කැමතිද කියලා සොහනක්කුඩ කනත්තක්කුඩ හිතකෙන ඉන්න කැමති ද කනත්තක පෝනෑ පිස්සුද පුළුවන්තරන් ඉක්වනින් එතනින් ඉවත් එන්න හැම් නමුත් ඒ අඥාන ජනය අදන්න නෑ දැනුත් හිරං ඉන්න සෝනක් වඩ බව. දැනුත් හිටන් ගන්න කනත්තක් වඩ බව. මේ මහපොලොේ මීට ඉස්සල්ල ඉපදිච්ච සත්්‍යයන්ගේ කනත්තය නොම අපි දැම් මේ ජීවත්වම්. කී කෝටියක් සත්තු මේ මහපොළුව මිය ගියාද. සම්මා සම්බුදුපියාන් වහන්ේ අරක්තර බමුණ එටිකිවේ බමුණ මහපොලේ බුදුම සාගත තැනක් ෙව්ව කවුරුවත් වැලලිලා නැති. අවසානි බමන එහෙම තැනක් හොයාගර්තා කියල හිතුව හිමමාල වනේ මද්දී. අන්තිපට සම්මා සම්බුපාන සතෙන්ට වැඩම කරලක්වා බුණ නුඹෝය හොයාගර්ත තැන මීට පෙර සංසාරයේ දහතුන්ද ස්ොටාවක් වැලිල්ලා තිය නොමීට පෙරත්. එනම් අපිම මේ ස්ථානිම මීට පෙරය අනන්තවාරයක් මේ වගේ සංසාරගමනි වැලල් ඇති එකක ස්වරූපයන්ගෙන් මනුස්සේකවාසයෙන්. ඉරසෙනෙක් වසෙන් හමොම එනම් පෙන්ගතුන මේ භයානක සංසාරයක් මෙන්න මේ සංසාරයේ යථහාර්ථය දැකලා ධම් ධම්මානුුවත්තිනෝ ඒ ජනාපාරමය ස් සන්තිමාදයේ සුදුත්තරං අන්න මරණයේ භූමිය මාරයගේ භූමික් පහනවා ඒනම් අපි මෙ ඉන්න මාර්යයාගේ භූමිය මොන විදිහ සෙල්ලන් ඇැමත් මෙ ඉන්න මාරයයාගේ භූමිය ො තරන්ද දෙවල් රැස්කර ගතත් ඒ රැස්කරගත්ත සියල්ල මාරයට අයිති දේ. මාරයට අයිතිදේ රැස්කරගෙන මාරයටයි භූමි ඉන්න සත්‍යයට මරණය හරන් කුමක් ද හිමි වෙන්නේ. මරනයටයි භූමේ මරයට අයිති සියලු දේ රැස්කරගෙනඉන්න හිස්මිනිහාට මරණය හර කුමක් දහිමිවන් අවසානයට. එනම් අපි මේ හනත්තක ඉන්න සොනක් ොඩ ඉන්න හොඳට මතක තියාගන්න. හනම් මෙන්න මේ අතාාර්ථයන් වුවනින් දකිින් දෝන අනු භාගතු නාශ දේශනා කරනවා, මෙන්නවිනි අතාර්ථය දකින්න බැරිකමින් සකල ලෝක සත්‍යයාම මේ සංසාරය නැමචී මෙ මරණය බොහෝමීම සැරිසරනෝ. මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා දැන්වවිම කට කරන්නේ මැරෙනකන් ජීවත් වයනවා ඉපදිච්ච නිසා. හැවදත් මැර නිස්සලල්පන කල බැරිවෙන බොෝද දෙනෙක්. ුමක් නිසාධ ඉපදුනේ කුමක් නිසාද ඉපදෙන්න්නේෙ එහේ කුමක් නිසාට උපදන්නේ කුමක් දුපතට හේතුව මෙසේ උපදින තාක්කල් මේ විදියට මැරිබැරි යනව නේද. අනන්ත කාලෙකඳල මේ දී සිද්ධ වෙනවා නේද. තමන්තාම මැරුුණෙ නැටුනාට තමන් අවටන්න බොහෝතනෙක් මලා නීද. තමන්තාම මැරුන් නැතිීගේ විතර තමන්ට සතුට ඉතුරලාතින එකම කාරණය. නැත්තං සතුටු එන්න ජිකාරණයක් ිතුරු නැමේ ජීවිත බෝදනෙක් උතු මමා ධර්මය අවබෝධ කරගෙන හැර ේජීවිතෙන් ගතහැකි ප්‍රතිඵලයක් ඇද කියෙන නූුණනි කල්පනා කළ බලන්. මරණයටමයිති ජීවිධය මරණේනතෙක් ගත කර කර මාරයට මයිති මරණයට මයිදී සංසාරිහැරිසරන අඥාන සත්‍යයමේ ලෝකෙ. අන්න ඒ අඥාන සත්‍යගේ අඥානකම පහ කරලා, ඥානය වූදා කරලදීලා නැනස පාදලදීල ප්‍රඥාව වඩවලදීලා, මේ මාරය නැමති සිතෙන් මේ මරණය කරාම ගමන් කරන සිතෙන් නිදහස්සවෙලා සදාාතනික විමුක්්‍රියයට පත්වෙන්න්න අ ඇසිරි මත් වූ සම්මා සම්බුදු පාන් වහන්සි අපට මාර්ගය පෙන්න්නා දුන්නේ විවර කරලා දුන්නේ. එවුතුම් මාර්ගය ගමන් කරට දෙපාරක් හිතනවනං අපට කියන්න්ඩෝ නඥානික් කියල් හැර වෙන මුුණු නමත්ද. සියලු ර සියලු ජරාවෙන් මරණයෙන් සියලු ජරාමර ය සියලු සංසාර් දුක්කස්කන්තෙන් නිදහස් වන උත්තරීත රමා නිර්වාන මාර්ගය සියලු දුක්කස්කන්දය නසන සදාාතනික සැපේවාාවත විවර කරලා පෙන්නල දුන්නට පස්සෙත් අඥඥාන ජනයා කල්පනාකර කරන්නවා මේ මාර්ගය අනවද නැද් යනවද නැද්. එහෙම කල්පනාකර කරන්නකොට ඒ අමරණී අවස්ථාවක් කරම අතුරු දහන් වෙනවා මරණය කියෙන සිදුවීමත් එක් ඊට පස්සිතින් හිතන්න දෙයක් නෑ සංසාර දොක විතරයි හැම දෑම එච්චරයි. ඉතා ඉන්නන්නේ මේ සංසාරය සැපයි කියල ලඥාන ජනය මේ සංසාරයේ තමයි දුක සසර පැවැත්ප ගයන්නෙම දුක සස්සරි මොනාකාරයෙන් පැවතුුවනත් එතන තියනෙ දුක එනම් පංගතුනනි අසරිිමත් වූ භාගතුන් හස පෙන්ෙනවා දනවා මෙන්න මේ යතහාර්දය දකි නැති ලෝක සත්්‍යයා එතරට යන් රූමනා එතරට යන්ට උත්සාහගන්න නෑ එතරට යන්න නෑයා මෙතරම ඉන්නවා. ඒනං එතරට යා යුතු යඔබ ඒ ආන්තවසේේ දුකින් නිදහස් වන්නනං ඊට වීරිය වඩන්නවඕ හැමො හෝතකම?